යදම් දුම්මලි දෙවනි අදියර කරන්න ලැස්ති වෙන්නේ. ඉස්සරහම පිහිය නැටගෙන ඉන්න පැත්ත මල් පිහිය. අපිට අවශ්‍ය කරනවා මුදුන් මලේ ගන්න අමු කහ, ඊට පස්සේ විටකන කුණු තියෙන විටකන කුණු ටික මුණු කප් එකම ආරක් විතර ඕන. ඊට පස්සේ කහටි කොටා ගන්න වංගෙඩිය ඕන. මල සුද්ධ කරගන්න මේ වගේ පොල් ලෙල්ලකින් කපාගෙන මේ පැත්ත පොඩ්ඩක් තලාගෙන හදා ගන්න ඕන. මලේ තියෙන කුඹුල අයින් කරගන්න. මේ විදිහට කහ කෑල් ටික සුද්ධ කර ගන්න ඕන. හරිද? ඉස්සෙල්ලම සුද්ධ කරන්නේ කහ ටික දාලා කොටා ගන්නවා. වතුර මේ ගාවන්නම නරකයි වතුර. ඒ කියන්නේ වංගෙදී හොදලා ඒ වතුර ටික අවුලක් නැහැ. වතුර දාලා මේක මිරිකන්න යන්න එපා. වතුර දාලා අහවල ඉස්ම විතරයි ගන්න ඕන. හොඳ හැටි කොටා ගන්නවා. කොටාගෙන ඉවරයි. දැන් හුණු ටික මේ බලන්න මේ වගේ කප්පයක් ගන්න ඕන. ඒකට හුණු ටික දා ගන්න. කප් එකම ආරයි දාන්න ඕන. හරි. ඊට පස්සේ මේ වගේ රෙදි ගැල්ලක් අරගෙන කොටා ගන්න පහ ටික ඒකට දාන්න. ආයි පාරක් දාලා වන්නේට මංගිලිලායි පොඩ්ඩක් දානවා. දාලායි පොඩ්ඩක් කොටා ගන්න. ඊට පස්සේ ඇඟිල්ලෙන් මේක හොඳට කවලම් කරගන්න. ඔන්න අද අපි කිතුල් ගහට නැක්ක. දැන් බෙහෙත් ටිකත් හදාගෙන මේ තියෙන්නේ. අපි දැන් එදා මේකට මුදුන් මල හොඳට ගහන්න නැමිලා
අපි මේටික ගැටගැවි නෑ නේද? මේටික ගැටගහන්නේ සාමාන්‍යයෙන් දවසකට විතර පස්සේ. එදා මේ මල සුද්ධ කරාට පස්සේ දවසකට පස්සේ තමයි මේ මේ රැහැම් පිපෙනවට මේටික මේ විදිහට ගැටගහ ගන්නවා. ඊට පස්සේ නැත්තම් වෙලා ගන්න අමාරුයි මල. ඒක නිසා අර හදන්නේ නැහැ කිව්ව මලක් තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඒ මලත් ගාන්නට පයින් පදමට ඇවිල්ලා තියෙනවා. ඒක අග ඉරලා සාදවස් දෙකකින් වගේ හදන්න පුළුවන් මේක. දෙකකින් තුනකින් වගේ රෑන් ටික දිග ගැසුවාම. ඒ ටිකත් අපි ඔයාලට වීඩියෝ එක දෙන්න. අපි දැන් මල සුද්ධ කරගමු. ඉස්සෙල්ලා මේ විදියට මේ ටික ලිහා ගන්න ඕනේ. හරිද? ලිහාගෙන කූරු වැඩන්නේ ගලවල පැත්තකට දාගමු. මේ මල් දෙක එකට තමයි හදන්න වෙන්නේ. මේ හදීම් වගේ බෙදෙන්න මේකල ගමු. ලැහැටි සුද්ධ කරගන්න ඕනේ. එතන පුරුක වගේ එක පොඩ්ඩක් පාද ගන්න. එතනින් තමයි මල මෝරන්න බලන්නේ. මේ ටික නම් ඉතින් මෙහෙම අතින් වුණත් පාද ගන්න යුද්ධ කරන්න ඕනේ නේද? හරි, අපි මල සුද්ධ කරගෙන ඉවරලා පෙන්නමු. හරිද? දැන් අපි මේ ටිකේ මල සුද්ධ කරලා ඉවරලා හොඳටම සුඹුල මෙන්න මේ තියෙන සුඹුල මේ මල දැන් හදන්න ඇති නිසා මේකේ සුඹුල තියෙන හැටි මෙන්න මේ තියෙන සුඹුල සේරම මේකේ තියෙන ඒවා සියලුම අයින් කරන්න ඕන. පොඩ්ඩක් අර සුඹුල තියන්න අරගෙන. එහෙම තිබ්බොත් මල මෝරනවා. දැන් තියෙන අපිට රෑන් ටික සුද්ධ කරගන්න ඒ ටික ඔයාලට බලා ගන්න වෙන නිසා තමයි දැන් වීඩියෝ කරේ. මේ වගේ ලණු ගැලක් ගන්න පොල්ලෙල්ල ගැලගෙන අපිට වැටුණා නිමෙට. හොඳ හැටි සුද්ධ කරගන්න. අනිත් එකෙත් ඒ විදියටම.
මේ විදියට හොඳට සුද්ධ කරගෙන අලුටික් දාගන්න. අලු කිව්වේ හුණුයි කහයි හුණුයි අපි අනං ආපටි. මම නම් මේ කප් එකේම අරගෙන ආවේ. මේ නාරටිය හොඳට ගා ගන්න ඕනේ මේකේ. ඩ්‍රයින් අස්සේ හොඳට ඇඟිලි දාලා මේ ගා ගන්න ඕනේ. මම ලොංගුවක් බැන්දේ නෑ මෙතනට. ඔයාලට මට එක මල සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නිසා මේ ලොංගුවක් බැන්දේ නෑ. ලොංගුවක් බැඳින්න ඕනේ අනිවාර්යයෙන්. ඔයාලා කරනකොට මේ විදිහට මල වැටෙනකොට කැඩලයන් ඉඳ තියෙනවා. ඒක නිසා මම ඔලුඹුව දැන් දැන්දලා පෙන්නන්නම්. ඒක මේ ටික ගාලි වෙලා ඔලුඹුව දැන්දාම අර ගාන්න කරදරයි. ඒක නිසා තමයි මේ මේ විදිහට ගා ගන්න කෙනෙක්ගෙන් ගොඩක් වීඩියෝ එක බලන්න ඕනේ නැහැ. සේරම මේ මලේ විදිහට මේ මලෙත් ගා ගන්න ඕනේ. ඊට පස්සේ ඔලුඹුව බඳිනකොට ආයෙ දෙන්න. හරි අලු ටික ගාලි වෙලා මේ විදිහට ගා ගන්න ඕන. ස්පේස් එකක් නැති වෙන්න සාමාන්‍යයෙන් හොඳටම ගාගෙන ඊට පස්සේ මෙන්න මේ විදියට කනේ මෙහෙම පිහියේ ඉරි ටිකක් ගහන්න ඕනේ. ගොඩක් යටට නෙමෙයි සාමාන්‍යයෙන් අඟ කාලක් වගේ බහින විදියට ඉරි ටිකක් කොහොමද ගහන්නේ. හරිද? ඒකෙන් තමයි මලට බෙහෙත් මේ බෙහෙත් ටික අල්ලගන්නේ. ඊට පස්සේ ඔලොම්බු දෙක ගහන ගන්න තමයි බලා ගන්න. බැටි පිටට එකක් ගහපන්. ගොඩක් දිගේ වලන්ද තිබ්බනේ.
තව නැමෙන්න ඕන පල්ලෙහාට. මල තව පල්ලෙහාට නැමෙන්න. මේක මෙහෙම කරලා දැන් අලු වල සැරට මේ උණු වල සැරට මේක මෙහෙම මේක මේ ගන්නට වගේ වදින්න සාමාන්‍ය පහත් වේවි අවශ්‍ය වෙනකොට. ඊට පස්සේ මේ මල. මේ මලේ දැන් මෙතන මෙව් වෙලානේ. අපි අර එදා ගැට ගහලා ගිහපු ගමන් මෙහෙම තියෙන්නේ. මේක දැන් මල ගැහිලා. එක පාට ඇදලා ගලවන්න යන්න එපා. මේ පෑන් ගැටෙන්න පුළුවන්. නාලා මේක ඉති පිපෙන නිසා මේ ටික ඉති පිපෙන නිසා මේ ටික මෙහෙම ගලලා ලණු කෑරල්ල බැඳගම්. ඒකට තොලඹ කෑල්ලක් බැඳිනවා.